ඩයනා සහ ජොනි දැන් හොඳටම ඇති. පාර්ලිමේන්තු සමාජිකයන් Tamange වගකීම මොකක්ද කියලා අවබෝධ කරගෙන නැතිකමක් තියෙනවා. පසුගිය දවසක ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනියයි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතරයි තේරුමක් නැති නොසන්සුන්තාවයක් හටගත්තා. රෝහිත බණ්ඩාර කියලා මන්ත්‍රීවරයෙකුයි සංජය පෙරේරා කියලා මන්ත්‍රීවරයෙකුයි. මේ දෙදෙනා ගැන නම් වැඩිය රටේ මිනිසු දන්නේ නැහැ. ඩයනා ගැන දන්නේ කංසාගෙන කෑ ගහලා ඊට පස්සේ ඩවුල් සිටිසන්ෂිප් නඩුවකටත් පැටළුණු හිඳයි. ඩයනාගේ කංසා යෝජනාව නරක නැහැ. ඒත් ඒක ඇය අවබෝධයෙන් කරන්නේ නැහැ. හැමෝම එක රණ්ඩු වෙමින් මොකටද ඔහුම ආතතියෙන් වැඩ කරන්නේ. එයාට කංසා වැඩේට සදිත්ගෙන් සහයෝගය ගන්න තිබුණා බොරුවට ඇටැක් නොකර ඉන්නවා නම්. ඩයනා පාර්ලිමේන්තුවේ කතාව කළොත් එතනවලි. එක්කෝ කාට හරි බයිනවා. ඔය රණ්ඩුව පැත්තක තියලා තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න මහන්සි ගත්තා නම් ඩයනා නිකම්ම උඩට ඉස්සෙනවා. වලියෙන් දිනා ගන්න අවදානින් වැඩක් නැහැ. අනික් කියපු දෙන්නා ඒ ගැන නම් ඔය තර්මින්වත් අපි දන්නේ නැහැ. ඒකත් හොඳ තත්වයක් නෙවෙයි. මන්ත්‍රීවරු මොකටද හැංගිලා ඉන්නේ? මේක හැංගි මුත්තන් කෙලියක් නෙවෙයි. ඔවුන් රටේ මතුවන ප්‍රශ්න පාර්ලිමේන්තු අනපනත් ගැන වාද විවාද කරන්න ඕනේ. එතකොට තමයි ඔහු හෝ ඇය ප්‍රයෝජනවත් බුද්ධිමත් දායකත්වයක් දෙන කෙනෙක් හැටියට මහජන හදවත් තුළ සනිටුවන් වෙන්නේ. ඒත් පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රීවරු එනවා කනවා බොනවා යනවා. ඇත්තටම මහජනයා අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. පක්ෂවලින් තරඟයට දාන්නේ දිනන්න පුළුවන් අය. පොහොට්ටුවෙන් ජොනි මහින්දානන්ද වගේ අය දානවාම තමයි. මොකද කොහොම හරි දිනන්න ඒ වගේ අය දන්නවා. ඒත් මහජන නියෝජිතයන් හැටියට මේ වගේ අයගෙන් ලොකු ඵලදායකත්වයක් නැහැ. NM කෙල්වින් ලලිත් ඇතුළත් මුදලි ලෙස්ලි ගුණවර්ධන ලක්ෂ්මන් කදිරගාමන් වගේ කීර්තිමත් මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු භාවිතයන් ගැන මේ සමාජයේ යම් පිරිසකට හරි අත්දැකීම් තියෙනවා. ගෞරවයක් තියෙනවා. එහෙම අය නියෝජනය කරපු තැන්වල දැන් ජොනි ඩයනා වගේ අය පිනුම් ගහනවා. මේක හරිම විපරිතයක්. අපි ගනිමු ප්‍රධාන පක්ෂ තුනේ තුන් දෙනෙක් උදාහරණ හැටියට. හර්ෂද සිල්වා, අනුර දිසානායක සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ. මේ තුන් දෙනා සාපේක්ෂව මහජන නියෝජිතයන්ගේ ජොබ් එක සෑහෙන දුරට ඉටු කරන්න මහන්සි දරන තුන් දෙනෙක්. ඩයනලා ගහගන්න ඇති. කන්සාත් එපා, ඔබතුමියත් එපා, එතුමියට පාට් එක දැම්මයි කියන මන්ත්‍රීවරුත් එපා. ඊළඟ පාර්ලිමේන්තුවට සැබෑ මහජන නියෝජිතයෝ 225ක් පත් කරගන්න ට්‍රයි කරන්න. පක්ෂවලින් හරක් ඌරෝ වගේ අය දාලා ඉන්නවා නම් ඒ අයත් පරාජය කරන්න. 2024 දීවත් නොවරදවාම නිසි තෝරා ගැනීම කරන්න. නැත්තම් අපි ඔක්කොම අනාතයි. සටහන විමලනාත් විරරත්න.